සුබදවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සයිනොටෙක් සමග එකතු වුණ ඔබ සෑම දිනාටම. ඉතින් අද මේ කම්පියුටේෂනල් ෆිසික්ස් ඇන්ඩ් කෙමිස්ට්‍රි විත් ක්වොන්ටම් එස්පෙසෝ පාඩම් වීඩියෝ මාලාවෙන් අපි අද කතා කරන්නේ කොහොමද බෑන්ඩ් ගැප් කරෙක්ෂන් එක, එහෙම නැත්නම් හබර්ඩ් යූ කරෙක්ෂන් එක ඇඩ් කරගන්න කියලා. එතකොට මේ කරෙක්ෂන් එක අපි සාමාන්‍යයෙන් ඇඩ් කරන්නේ SEF කැල්කියුලේෂන් එකට. ඉතින් ඔබට මතක ඇති අපි කලින් වීඩියෝ එකේ කතා කෙරුවා අපි අර තෝරාගත්ත රිසර්ච් පේපර් එකක් නැවත රීක්‍රියේට් කරන ගමන් ඉන්නේ. ඒ රීක්‍රියේට් කරන ගමන් අපි එතනදී කෙරුවේ ඔප්ටිමයිසේෂන් ප්‍රොසෙස් එක පියෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් වලට. ඉතින් මේ පියෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් වලට කරපු ඔප්ටිමයිසේෂන් එකෙන් පස්සේ අපි ඒකේ රිසල්ට් අරගෙන SCF ෆයිල් එක ඇතුළට අපි ඉන්සර්ට් කරුවා. රිලැක්ස් ෆයිල් එක තමයි අපි කලින් රන් කරුවේ. දැන් SCF ෆයිල් එක රන් කරන්න යන්නේ. ඒක SCF ෆයිල් එක රන් කරද්දී අපි මෙතනදී තමයි මෙන්න මේ හබර්ඩ් යූ කරෙක්ෂන් එක, එහෙම නැත්නම් බෑන්ඩ් ගැප් කරෙක්ෂන් එක ඇඩ් කරන්නේ. ඉතින් මෙතනදී බෑන්ඩ් ගැප් කරෙක්ෂන් එක ඇඩ් කරද්දී ඔබට විවිධ අගයන් යොදාගෙන මේ කැල්කියුලේෂන් එක නැවත නැවත සිදු කරලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා මේක ඇත්තටම කාලය ගත වෙන ක්‍රියාවලිය. ඉතින් මෙන්න මේක මම මෙන්න මේ විදිහට හදා ගන්නවා. සාමාන්‍යයෙන් පරණ නැත්තම් ලිටරචර් රිවියුවර් එකකින් පස්සේ අපිට පුළුවන් සාමාන්‍ය මේ වගේ වැලියු එකක ඉඳන් ඉදිරියට යන්න. සාමාන්‍යයෙන් මම පටන් ගත්තේ 0.7.0 කියන වැලියු එක හබ ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඉතින් මෙන්න මේ වැලියු එක ඉඳන් මම දිගින් දිගටම ටෙස්ට් කරගෙන ගිහිල්ලා තමයි හබර්ඩ් කරෙක්ෂන් එක නිවැරදි යගේ හොයාගත්තේ. ඒ කියන්නේ අපි දන්නවා නිවැරදි යගේ කියන්නේ ඇත්තටම 3.2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් ආසන්න යගේ. මොකද අපි දන්නවා පියෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් වල තියෙන බෑන්ඩ් ගැප් එක 3.2 කියලා. ඒකේ අලින් එක්ස්පෙරිමන්ට් වලින් හොයාගෙන තියෙන සාධකය. ඉතින් එතකොට 3.2 වලට ආසන්න යගයක් එන හබර්ඩ් යූ වැලියු එක තමයි අපි ඇත්තටම හොයාගන්න යන්නේ. එතකොට මේකට කැල්කියුලේෂන් එක නැවත නැවත සිදු කරන්න වෙනවා. එතකොට ඔබට පේනවා ඇති මම මෙතන කැල්කියුලේෂන් ඇත්තටම 8ක් කරලා තියෙනවා. SCF කැල්කියුලේෂන් එකට මේ 8 සිදු කරලා තියෙන්නේ මේ නිවැරදි යගය හොයාගන්න. හරි, මේකේ තව වැදගත් සාධකයක් තමයි අපි සාමාන්‍ය විදිහට මේ තියෙන ඉන්පුට් ෆයිල් එක මේ SCF කැල්කියුලේෂන් එක රන් කෙරුවොත් ඔබට සාමාන්‍යයෙන් හම්බෙන්නේ ෆර්මි ලෙවල් එක, නැත්නම් ෆර්මි එනර්ජි ලෙවල් එක. අපිට නමුත් බෑන්ඩ් ගැප් එක හොයාගන්න අවශ්‍ය වෙන්නේ හෝමෝ සහ ලූමෝ කියන වැලියුස් දෙක. ඒ කියන්නේ ඒ දෙකේ වෙනසෙන් තමයි ඇත්තටම බෑන්ඩ් ගැප් එක අපි හොයාගන්නේ. ඒ කියන්නේ ලූමෝ වැලියු එකෙන් හෝමෝ වැලියු එක අඩු කරපුවාම එන අගය තමයි අපි ඇත්තටම බෑන්ඩ් ගැප් එක කියන්නේ. ඉතින් එතකොට මෙන්න මේ හෝමෝ ලූමෝ වැලියු දෙක වෙනම හොයාගන්න ඕන නම් මෙතනදී අපි කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ටෙස්ට් රන් එක යන, මේ කියන්නේ ටෙස්ට් කරමින් U value එක හොයන්න යන SCF calculation එකේ මෙන්න මේ DGES කියන එක අපි ඉවත් කරගන්න ඕනේ. එතකොට මේක ඔබට පුළුවන් මෙන්න මෙහෙම මේක රන් වෙන එක ඉන්පුට් ෆයිල් එකෙන් නතර කරගන්න. ඊළඟට රන් නවත්ත ගන්න ඕනේ මෙන්න මේ occupation කියන එක. හරි, ඊළඟට තවත් වැදගත් සාධකයක් තමයි මෙන්න මේ N band කියන value එක. මේ N band කියන value එකෙන් තමයි කොච්චර බෑන්ඩ්ස් ප්‍රමාණයක් අපි මේ කැල්කියුලේෂන් එක ඇඩ් කරනවද කියන එක. ඉතින් මේක සාමාන්‍යයෙන් වැඩි ප්‍රමාණයක් තියෙන එක හොඳයි. ඕනකට වඩා වැඩි පුර තිබ්බොත් සමහරලාට කැල්කියුලේෂන් එකට වෙලා ගත වෙන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍යයෙන් මගේ එක්ස්පීරියන්ස් අනුව සහ මේ ක්වොන්ටම් එස්ප්‍රෙසෝ එකේ කියන කැට්ටිය දීලා දෙන උපදෙස් අනුව ඇත්තරම බෑන්ඩ් ස්ට්‍රක්චර් එක සාමාන්‍යයෙන් අපි හදන ස්ට්‍රක්චර් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයෙන් අඩකට වැඩිය තියෙනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් මම නිර්දේශ කරන්නේ 4-3 වගේ ප්‍රමාණයක් තියෙනවා නම් හොඳයි කියන එක. හරි, එතකොට මම මේක 90ක් කියලා දාගන්න තියෙනවා. මොකද මේකේ ඇත්තටම මට මතක හැටියට ඉලෙක්ට්‍රෝන අපි මෙන්න මේකෙන් බලන්න පුළුවන්. ඇත්තටම මේ තියෙන අපි කලින් රන් කරපු රිලැක්ස් කැල්කියුලේෂන් එකේ අවුට්පුට් ෆයිල් එක. ඉතින් මෙන්න මේකේ පෙන්වන්න ඕනේ මෙන්න මේ හතර කොච්චර ඉලෙක්ට්‍රෝ ප්‍රමාණයක් තියෙනවද. මේකේ ඉලෙක්ට්‍රෝන 96ක් තියෙනවා. මම දීලා තියෙන්නේ 90ක්. ඉතින් ආසන්නෝ ඒ අගේ සමාන අගයම දීලා තියෙනවා. හරි, ඉතින් මෙන්න මේ දෙක අයින් කරගෙන බෑන්ඩ් ගැප් එක මේ විදිහට හදාගෙන රිලැක්ස් කරපු අවුට්පුට් ෆයිල් එකෙන් හම්බුන ඇටොමික් පොසිෂන් ටික මෙතනට කොපි කරගෙන ඊට අමතරව තවත් දෙයක් තියෙනවා. මෙන්න මේ A සහ C යුනිට් සෙල් පැරාමීටර්ස් දෙක, යුනිට් සෙල් පැරාමීටර්ස් දෙකත් එඩිට් වෙනස් වෙනවා. ඒක මම කලින් වීඩියෝ එකෙත් කතා කරේ කොහොමද ඒ දෙක හොයාගන්නේ. ඒ දෙකත් මෙතන ඇඩ් කරලා අප්ඩේට් කරලා තියෙන්නේ. එතකොට
අපිට කරන්න තියෙන ඇත්තරම මේක දැන් රන් කරන එක. ඉතින් මේක සාමාන්‍ය විදිහට සුපුරුදු විදිහට රන් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේක මේ විදිහට රන් කරපුවාම ඔබට හම්බෙන්නේ මෙන්න මේ පළවෙනි අවුට්පුට් ෆයිල් එක. මෙන්න මේ අවුට්පුට් ෆයිල් එකේ ඔබට ඇත්තරම හොයාගන්න පුළුවන් මෙන්න මෙතනින්. රයිට්. මේ තියෙන්නේ අපි ඇඩ් කරපු U value එක පෙන්වන දෙන. එතකොට මේ තියෙන්නේ U පළවෙනි ඇටොමික් එක ඇටොම් එකට අපි ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මෙතන පළමු ඇටම් එක කියන්නේ ටයිටේනියම් ඇටම් එක. හරි. ඉතින් මේකට ඇඩ් කරපුවාම මේකේ වැලියු එක බලන්න මෙන්න මෙතනදී දීලා තියෙනවා. මෙන්න මෙත highest occupied lowest unoccupied level electron holes ri value දෙකක් දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ homo සහ lumo value දෙක. ඉතින් මේකේ lumo වලින් homo value එක අඩු කරපුවාම band gap එක නිකම්ම හම්බ වෙනවා අපිට. එතකොට දැන් මේ විදිහට කරපු කැල්කියුලේෂන් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ දෙවෙනි කැල්කියුලේෂන් එක. ඉතින් මේ කැල්කියුලේෂන් එකේ U value එක මම හදාගෙන තියෙන්නේ ඇත්තනම් 7.5 කියලා. එතකොට මේ විදිහට මේ කැල්කියුලේෂන් 8ම කරලා මේ 8ට අදාළ දත්ත ටික තමයි මම මේ Excel sheet එකට දාගෙන තියෙන්නේ. ඉතින් බලන්න U value එක 7 7.5 7.8 ඒ විදිහට වැඩි කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට ඒ කැල්කියුලේෂන් එක කදාල හෝමෝලූම වැලියු දෙක සහ බෑන්ඩ් ගැප් එක තමයි මේ අරන් තියෙන්නේ. බෑන්ඩ් ගැප් එක 2.88යි අපි බලාපොරොත්තු වෙන 3.2ට. ඉතින් මේක මෙහෙම ගිහිල්ලා 3.19 කියන එක ඇවිල්ලා තියෙනවා. U value එක 8.5ට. ඉතින් 8.6 ඇඩ් කරපුවාම ආවේ 3.21. ඒ කියන්නේ 3.2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් බෑන්ඩ් ගැප් එක පැනලා. එතකොට අපිට ඒක ගන්න බෑ. ඒ හින්දා ඒතර මෙතන ඇත්තටම සුදුසුමගේ 8.5 තමයි U value එකට. ඉතින් එතකොට ඔබට තියෙන්නේ අන්තිමටම වෙන්න මේක මේ විදිහට හොයාගත්තට පස්සේ අවශ්‍ය U value එක. ඒ U value එක මෙන්න මෙතනට ඇඩ් කරගන්න. ඊළඟට දැන් අපි මේ ඔක්කොම කරුවේ calculation මෙන්න මේ occupation සහ degas කියන දෙක අයින් කරලා දැන් මේ දෙක නැවත අපි ඇඩ් කරගන්න ඕනේ. මේ කැල්කියුලේෂන් එක රන් කරද්දි ඊට පස්සේ තමයි ඔරිජිනල් කැල්කියුලේෂන් එක රන් කරන්නේ. ඒ කැල්කියුලේෂන් එකත් එක්ක තමයි අපි ඉස්සරහට ඉතිරි කැල්කියුලේෂන් ටික කරගෙන යන්නේ. ඉතින් මේක අපි රන් කරලා බලමු. අපි කලින් කරපු විදිහටම PW කියන කමාන්ඩ් එකත් එක්ක තමයි මේක යන්නේ. .in ක්ලෝස් බ්‍රැකට් වල ස්පේස් එකක් තියලා ඔකේ දැන් .out කියලා මෙතන ඇත්තටම මම දුන්නොත් සිද්ධ වෙන දේ තමයි මෙන්න මෙතන මේ තියෙන ෆයිල් එක රීප්ලේස් වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේකෙන් අදාළ දත්ත ටික අපි දැන්ට ලබාගෙන තියෙන හින්දා මම ඒක රීප්ලේස් වෙන්න ඒ විදිහටම රන් කරනවා. ඉතින් මේ කැල්කියුලේෂන් එක ඇත්තටම විනාඩි කිහිපයක් ගන්නවා. ගොඩක් වෙලාවට අපි බැලුවොත් මේ කැල්කියුලේෂන්ස් රන් වෙන්න ආරම්භ තියෙන වෙලාව විනාඩියයි තත්පර 20ක් වගේ කාලයක් තමයි ඉල්ල තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවක් ගොඩක් වෙලාවට මෙන්න මේ ඔරිජිනල් කැල්කියුලේෂන් එකට ගන්න. හරි, මම හිතනවා දැන් ඔබට පොඩි අදහසක් ඇති කියලා කොහොමද බෑන්ඩ් ගැප් කරෙක්ෂන් එක එහෙම නැත්නම් හබර්ඩ් U කරෙක්ෂන් එක ඇඩ් කරන්න ගන්න නැත්නම් හබර්ඩ් U කරෙක්ෂන් එක ඇත්තටම ඇඩ් කරන්න හබර්ඩ් U වැලියු එක හොයාගන්නේ කොහොමද කියන එක ගැන අදහසක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ විදිහට කරලා ඒ වැලියු එක ඇඩ් කරලා නැවත ඔරිජිනල් විදිහට SCF කැල්කියුලේෂන් එකක් අපි කරන්න ඕනේ. ඒක තමයි දැන් මේ රන් වෙන්නේ. ඉතින් ඒ කැල්කියුලේෂන් එකෙන් පස්සේ තමයි අපිට ඉදිරියට තියෙන කැල්කියුලේෂන් ටික කරන්න වෙන්නේ. මොකද ඒක මේ SCF කරුතේ ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය ඉදිරි කැල්කියුලේෂන්ස් වලට. හොඳයි, ඉතින් මම හිතනවා මේකේ පොඩි වීඩියෝ එකක් ඒ වුණාට ගොඩක් දේවල් ගන්න ඇති කියලා මේ වීඩියෝ එකේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඊළඟ සතියේ හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.